දෙන්න. දැන් ඔන්න ගත්තට පස්සේ අපිට දැන් විවිධ පවුල් පේනවනේ නේ. සමහර ගෙවල් වල ඉන්නේ එක දරුවයි. සමහර ගෙවල් වල දෙන්නේ නැහැ. සමහර ගෙවල් වල හත දැන් අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවා. නේ? කොළ පස් දෙනෙක් ඉන්නවා. කවුද සම් මොකද මනුෂ්‍යරලා ගෙදර ගත්තට පස්සේ හය දෙනෙක් ඉන්නවා. දැන් ඔන්න ඔය අපේ අම්මලා තාත්තලා එදා අපි වෙනුවෙන්, ඒ කියන්නේ අනාගතේ වෙනුවෙන් සැලසුම් කරපු ප්‍රමාණය. අනාගතේ වෙනුවෙන් වෙහෙස වෙච්ච ප්‍රමාණය. දැන් බලන්න දැන් අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවනේ. මනුෂ්‍යරලා ගෙදර හය දෙනෙක් ඉන්නවා. එතකොට අපේ අම්මලා තාත්තලා දැන් අපේ අම්මා උදාහරණයක් විදිහට ගන්නකො අපේ අම්මා කියලා. අපේ අම්මයි තාත්තයි ඒ තරුණ කාලේ ගොඩාක් මහන්සි වුණාද? විවේක ගත්තද? ගොඩාක් විවේක ගන්න බැයි පස් දෙනෙක්ව පස් දෙනෙක් හදන්න ඕන වඩන්න ඕන. ඒ පස් දෙනෙකුට කන්න බොන දෙනවා නේද? ඒ පස් දෙනෙකුට උගන්වන්න. දැන් මක්ෂරලා ගෙදර ගත්තනේ. හය දෙනෙකුට උගන්වන්න ඕන. කන දෙනෙකුට කන්න බොන දෙනවා. මේ ඔක්කොම ටික බලාගෙන මේ වැඩ ටික කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. ඒතර ඔයාලගේ වල ගත්තේ සමාහල රටේ දෙන්නේ පවුලේ දෙන්නේ ඉන්න ගෙවල් වල ගත්තනේ. හරි සරලයි නේ දෙන්නයි නේ. දෙන්නටයි උදව් කරන්න තියන්නේ දෙන්නටයි සලකන්න තියන්නේ දෙන්නටයි හොයන්න බලන්න තියන්නේ දෙන්න ගැන. ලේසිද නැද්ද? ලේසි. හැබැයි ඔගේ අනිත් පැත්ත. තව අවුරුදු 10ක් 15ක් යනකොට ඔයාලගේ අම්මලා තාත්තලා මොකක් වෙනවද? ඔයාලගේ අම්මලා තාත්තලා වයසට යනවා. ඔයාලා තරුණ වයසට පත් වෙනවා. ඔයාලා තරුණ වයසට පත් වෙද්දී ඔයාලට වැඩ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩ වැඩි වෙනවා. ඔයාලා සමාජලාට විවාහ වෙලා ඒ ජීවිත වලට යන්න පුළුවන්. ඔයාලා රැකියාවක් කරනවා නිසා ඒ වලට යන්න පුළුවන් නේ. එතකොට ඔයාලගේ අම්මලා තාත්තලා බොහොම නිරෝගීව ඉන්නවා නේ. එදාට ඔයාලගේ අම්මලා තාත්තලා මොකක් වෙනවද? ලෙඩ වෙනවා, අසනීප වෙනවා. හඳුනනත් දැන් අර මම ලක්ෂාණිකෙක් කිව්වේ නේ. දැන් ලක්ෂාණිලයි අම්ම ලෙඩුණාට පස්සේ ලක්ෂාණි පන්ති ඉස්කෝලේ නවත්තලා අම්මත් එක්ක යන්න වෙනවා. මං ගියේ සමාජලාට සතියක් දෙකක් එක දිගට ඉස්පිරිතාලේ ඉන්න ඕනේ. දැන් බලස්මල හිටියෝ ඉතින් අපිට ළඟ නිසා ඉන්න පුළුවන්. හැබැයි මාතර ඉස්පිරිතාලේ නැවතුවා ඉතින් සතියකට විතර ඉන්න බෑ. දැන් ඔයාට තමයි එතන ඉන්නේ. ඔයා එතන හිටියෝ ගෙදර තාත්තා කන්නේ මොනවද? දැන් ගෙදර උයන්නව නම් ගෑල් ළමෙක් නම් උයන්නේ අම්මා ළඩ වෙනවා. නේ? අම්ම ළඩ වුණාට පස්සේ අම්ම ළඟ ඉන්න මල්ලිට බැරි නිසා ඔයාට එහෙ යන්න වෙනවා. එතකොට මල්ලි තාත්තා ගෙදර ඉන්නවා. එතකොට මල්ලි තාත්තා කන්නේ කොහෙන්ද? අල්ලපු ගෙදරින් තමයි කන්න වෙන්නේ. එහෙම නැත්නම් තාත්තා රැකියාවක් කරන්න වෙනවද නැද්ද? තාත්තා රැකියාව කරන්න. එතකොට තාත්තා මොකද කරන්නේ? එක තාතර ජොබ් එක නවත් ගන්න එනවා. දැන් ඒ ඔයාගේ පොයි දැන් වයසදී. හැබැයි ඔයාලට අවුරුදු 10 15 ගියාට පස්සේ මොකක් වෙනවද? ඔයා රැකියාවක් කරන්න පටන් ගන්නවා කියලා හිතන්නකෝ. රැකියාවක් කරන වෙලාවේදී අම්මයි ළඩ වෙනවා. ළඩ වුණොත් දැන් ඔයාට මොකද කරන්න තියෙන්නේ? මල්ලිත් රැකියාවක් කරනවා කියන්නකෝ. එහෙමනොත් අම්ම ළඟ ඉන්න එක්ක ඔයා ජොබ් රැකියාවෙන් නිවාඩු ගන්න ඕන. දවස්සක් දෙකක් නිවාඩු ගන්න බැරිද? පුළුවන්. හැබැයි සතියක් දෙකක් එක දිගට නිවාඩු ගන්න පුළුවන්ද? රැකියාව ස්ථානෙන් අයින් කර. එතකොට එහෙනම් අම්ම ළඟ කුලි කාර්යයක් තියන්න වෙනවා. ඒ කියන්නේ කුලියට කවුරු හරි සාත්තුවට නවත්තන්න. ඔය අතරේ දැන් අම්මයි තාත්තයි තාත්තා ළඩ වෙනවා ගෙදර ඉඳිදී. එතකොට ගෙදර කවුද? මල්ලි. එක්කෝ ස්පිරිතාලේ එක්කෙනෙක් ඉන්නවා නම් ගෙදර තව එක්කෙනෙක් ඉන්න ඕනේ. එයාට රොයල් බියන්නේ එයාව මේ එයාට සතු සපයන් කරන්නේ නේ. එතකොට ඒ වෙලාවට කෝ උදව්? නේ? කවුරු නැති වෙලා යනවා. එතකොට අසරණ වෙන්නේ කවුද? එක පැත්තකින් අම්මයි තාත්තයි අසරණ වෙනවා. අනිත් පැත්තෙන් තමන් අසරණ. ඇයි? ඔයාලට දෙමව්පියන් සලකා ගන්න බැරි වෙනවා. අනිත් එක ඔයාලා වෙනත් රැකියාවක් කරනවා, රැකියාව කරගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ඔයාලා විවාහ වෙලා හිටියොත්. එතකොට ඒ මනුස්සයෙක් කැමති වේද ඔයාලා දෙමව්පියන්ගේ පස්සෙන් යනකොට? ගෙදරට ඔක්කොම පැත්තකට දාලා. එහෙම කැමති වෙන්නේ නැහැ. දැන් ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලගේ අම්මයි කියලා හිතන්නකෝ. ඔයක හැමෝගේම අම්මයි කියලා හිතන්න. ඔයගොල්ලෝගේ අම්මා එයාගේ සහෝදරයෙක් වෙනුවෙන් දඟලන ඕන. නැත්නම් එයා එහෙනම් අපි ඒ සහෝදරයෙක් වෙනින් වැඩිපුර සලකනවා අපි කැමතිද? අපේ අම්මා අපේ අම්මගේම සහෝදරයෙකුට වැඩිපුර සලකනවා. එයා ගැනමයි හොයලා බලන්නේ, අපි ගැන හොයලා බලන්නේ නේද? අපි කැමතිද? කැමති නෑ වගේ. ඔයගොල්ලොත් යම් කිසි දවසක විවාහ වෙලා ඒ තත්ත්වෙට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ දරුවෝ ඔයගොල්ලන්ගේ මහත්තුරු කැමති වෙන්නේ නෑ. ඔයාලගේ අම්මා බදාගෙන ඒ වැඩ ටික කරනවට, ඒ කියන්නේ ගෙදර වැඩ අතපසු කරලා ඒව කරනවට කැමති වෙන්නේ නෑ. ඒතර ඔයාලට මොකක් වෙනවද? ඔයාලා විශාල අසරණ තත්ත්වයකට දාගෙන. ඒතර අම්මා තාත්තා මොකක් වෙනවද? අම්මා තාත්තට සලකන්නවත් කෙනෙක් නැති වෙලා යනවා. හැබැයි ඕකට දැන් ඕක කාගේ වැරද්දද? ඕක ඔයාලගේ වැරද්දද අම්මා තාත්තගේ වැරද්දද? මේක අම්මා තාත්තගේ වැරද්ද නේ. ඔයාලා දන්නවා ඇති අර පහුගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුදු දවසේ මේ අවුරුද්දට ඉස්සෙල්ලා කරාබිඩි රෝහලේ මේ කියන්නේ ප්‍රධාන වෛද්‍යවරයා රූපවාහිනියට නිවේදනයක් දුන්නා. මොකද්ද? අයිතිකාරයෝ නැති දෙමව්පියෝ 30 දෙනෙක් ඉන්නවා කරාබිඩි රෝහලේ, පුළුවන් නම් අවුරුද්දට ඉස්සෙල්ලා ඒ කට්ටිය එක් කරන් යන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? අම්මා තාත්තා ගෙනල්ලා හොස්පිටල් එකේ නවත්තලා දරුවෝ හොයන්න බලන්න එන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා තාත්තා, ඒ කියන්නේ දරුවෝ මොකක් කරන්නේ නැද්ද? දරුවෝ ඇවිල්ලා මේ අපේ අම්මයි කියලාවත් හොයන්න බලන්න ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඇතැරලා දාලා ඉස්පිරිතාලේ ඉන්නවා. මාස ගණන් ඉන්න දැන් ලෙඩ සනීපනත් යන්නේ නැහැ. යන්න දැනන්න. එක් කරන් යන්න
කවුරුත් එන්නේ. ඒ කියන්නේ මොකක් වෙලාද? දෙමව්පිය ඇතෑරලා දාලා. ඒතරේ දෙමව්පිය ඇතෑරියේ දෙමව්පියන්ගේ වැරද්දන් නිසා දරුවන්ගේ වැරද්දන් නිසා. අපි ලෝකෙම චෝදනා කරන්නේ මේක දරුවන්ගේ වැරද්දා කියලා. හැබැයි ඔයගොල්ලෝ ඔයාට ওই දිගින් දිගටම ওই අසරණතාවය ඔයගොල්ලන්ට. ඔයාට නම් දිගින් දිගටම එකක් වෙමින් සතියක් දෙකක් නම් ඕන තරම් ඉවසගෙන ඉන්න පුළුවන්. අවුරුද්දක් ඉන්න පුළුවන්. සමහරවිට අවුරුදු 2 3 එක දිගට වැඩ කරන්න ඕනේ. අපි වැඩ කරන්න ඕන තමයි. හැබැයි අපිටත් එපා වෙන වෙලාව. ඒ කියන්නේ අපිට කරගන්න බැරි අවස්ථාවක් යනවා. එතනින් පස්සේ සමහර ලාවට ওই මහලු මඩම් වලට යනවා කියන එක. දෙමව්පියෝ මහලු මඩම් වලට ගිහින් දානවා කියනනේ දරුවෝ. ඒකට අපි හැම වෙලෙම කාට චෝදනා කරන්නේ? අපි හැම වෙලෙම චෝදනා කරන්නේ දෙමව්පියෝ මහලු මඩම් වලට ගිහින් දාන දරුවන්ට. ඇත්තටම දරුවෝ ඒ තත්ත්වෙට අසරණ වුණේ දෙමව්පිය නිසා නෙවෙයිද? දෙමව්පිය නිසා. අර පොල්ගස් දෙකක් හිටව මනුස්සයා පොල්ගස් 10ක් හිටව මනුස්සයා වගේ තමයි නේ. දෙමව්පිය මුල් කාලේ දෙමව්පියන්ට හිතෙනවා නම් අපි බොහොම සරලව සැහැල්ලුවෙන් ඉන්න ඕන අනිත් අය කියන්නේ අපිට කරදරයක් වෙන විදිහට වැඩ කරගන්න ඕනේ නැහැ කියලා. එයාලා මොකද කරන්නේ? පොල්ගස් දෙකක් හිටවගත්තා වගේ දරුවෝ දෙන්නෙක් හදාගෙන දරුවෙක් කෙනෙක් හදාගත්තාම වේදම අඩුවේ නැද්ද? වේදම අඩුවේ. ඒ කට්ටියගේ සුඛ විහරණ උදෙසා තමයි එයාලා එහෙම කරේ. එහෙමද නැද්ද? එයාලා එහෙම කරගත්තේ එයාලගේ සුඛ විහරණ උදෙසා. ඒ සුඛ විහරණ උදෙසා එයාලා පල්ලෙම බැහැපු නිසා අවසානයේ මොකක් වෙනවද එයාලට? එයාලා සැප මුලින් සැප වින්දන පස්සේ මොකක් කරන්න යනවද? දුක් විඳින වෙනවා. ඒකට ළමයින්ට බැනලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ ඒ තත්ත්වය ගැන හිතන්න ඕනේ. දැන් ඉස්තිරිදාරවල ඉන්න සමහරලාට දෙමව්පිය ඉන්න කවුරුත් බලන්නේ නැහැ. නේද? එතකොට කියන්නේ මොකද? අපි දරුවෝ හැදුවා දරුවෝ අපි ගැන හොයන්නේ බලන්නේ නැහැ කියලා. ඇත්තටම මේ දරුවන්ගේ වැරද්දක් නෙමෙයි. දරුවන්ට දරුවන්ගේ ආරක්ෂාව සලසලා නැති නිසා දෙමව්පියන්ට එනගෙන පොල්ගස් එකක් හිටවු නිසා පළදාව ලැබෙන්නේ ඒ ප්‍රමාණය. ඔන්න ඔය කාරණාව මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව මිනිස්සු මොකක් කරනවද? අද මහල් බඩන් වල ඉන්න ප්‍රමාණය වැඩි වෙලාද නැද්ද? මහල් බඩන් වල ඉන්න අම්මලා තාත්තලාගේ ප්‍රමාණය වැඩි වෙලා නේ? එහෙම වැඩි වෙන්නේ හේතුව උනේ මේ මිනිස්සු අනා වයසට ගියාම දුක් විඳින්නේ තරුණ කාලේ මොකක් කරපු නැති නිසාද? ඒ වෙනුවෙන් සැලසුම් කරපු නැති නිසා. අම්මලා තාත්තලා හිතුව තරුණ කාලේ බොහොම සැපසේ ඉන්න ඕන නිසා අඩු ශ්‍රමයක් වැය කරලා අඩු වියදමකින් තමන්ගේ පවුල නඩත්තු කරගන්න ඕන කියලා. එහෙම හිතුවට එයාලා හිතුවේ නෑ වයසට යනකොට අපිට දැන් තරුණ කාලේ කියන්නේ හැකියාව තියෙන කාලේනේ. එයාලා කල්පනා කරේ නෑ වයසට යනකොට අපිට බැරි වෙනවා බැරි වෙනකොට අපිට බොහෝ දෙනෙක්ගේ උදව්ව අවශ්‍යයි කියලා හිතන්නේ නැතුව එයාලා වැඩ කරපු නිසා වයසට ගියාට පස්සේ එයාලා නිරාදු විඳින්න වෙනවා. ඒකෙන් තියෙන අනිසි බලපෑම නේ දෙමව්පියෝ කියන්නේ අර. දෙමව්පියෝ කරන වැඩෙන් ඉන්නේ සල්ලි විතරක් කරදරයක් වෙනවනේ ප්‍රශ්න නැහැ. බැලුවම ප්‍රශ්න නෝ. මේ අර ඉන්න දරුවන් දෙන්නට ලොකු මානසික පීඩාවක් බඩ පතන සමහරට එයාට යාගේ රැකියාව නැති වෙලා යනවා. සමහරට එයාගේ පෞල් ජීවිතේ නැති වෙලා යනවා. සමහරට එයාගේ සමාජ ජීවිතේ නැති වෙලා විවේකයේ යන මොනසෙට නැති වෙලා යනවා. දැන් ඔයාලා දන්නේ තම දරුවෝ දෙන්නෙක් විතර ඉන්න පෞල් වල දැන් ඔයාලා දන්නේ දෙන ලක්ෂණ කොච්චර වැඩ කරන්න වෙනවද නේ? ඔක්කොගේම වැඩ කරන්න වෙනෝනේ. දැන් සංසලටත් ඔය ටික තියෙනවා. දැන් ඔයාලටත් ඒක ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් බලන්න ඔයාලට තියෙන නිදහස කියන එක. ඔයාලට කියන නිදහස 100%ක් නැති වෙලා යනවා. 100%න්නේ 90%ක් නැති වෙලා ගිහලා. ඇයි ඔයාලට අද ස්කෝලේ වැඩසටහනක් කියවට පස්සේ එන්න දෙන්නේ නැත්තේ? එන්න දෙන්නේ නැත්තේ ඔයාල නැති වුණොත් ගෙදර. එදා සංසාරයේ එනකොට තාත්තා කැමතිනේ නැත්තේ. නැති වුණොත් එදා ඒ ගෙදර කවුරු? නැති නිසා. දැන් අද මෙතන ඉන්නවද උඹ ඉදුවේ? කොහෙද නේ? ඔය ගොඩක් අය ගියානේ. දැන් ගියේ. ඒ එතන ගෙදරේ වැඩේ කරන්න වෙන කවුරුත් නැහැ. එක දරුවෙක් ඉන්නකොට අම්මටයි තාත්තටයි අර උණහපුල් පැටිය වගේ මේකම තමයි පරිස්සම් කරන්නේ. දැන් ඔයාලට වැඩිපුර ආරක්ෂාව දෙනකොට ඔයාලට වදයක්ද නැද්ද? මල වදයක් එනෝනේ නේ. ඇයි හැමදේ ඈ? ඒකෙන් මිදෙන නිසා දැන් ඔයාලට හැමදේ දැන් චම්පට මොකට හරි එන්න පුළුවන් දෙරියෙද? එන්න බෑ. හැම එකටම බාධා වැඩෙනවා නේ. එන්න දෙන්න කොහාටවත් එන්න දෙන්නේ නැහැ. ඇයි ඒ? ඔයා විතරයි ඒ ගෙදරට ඉන්නේ. පරිස්සම් කරගන්න ඕනේ නේ. දැන් අපේ ගෙදර ගාව තියෙන අපේ ගෙදර කොල්ල පස් දෙනෙක් ඉන්නේ. අම්මට ගෙදර එකෙක් හිටියාම හොඳටම ඉතින් හතර දෙනෙක් ඉන්නේ. පස් දෙනා මෙරි නේද? දන්න හැන්දෑවෙනකොට එකෙක් හරි. එනවා. ඒ කියන්නේ මේ තේරෙනවද කියන එක? අවදානම කියන එක අඩුයි.